වෙත උපදෙස් ලබා දෙනු ලැබුවා. කොරෝනා වෛරසය ලංකාව පුරා පැතිරවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙස. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තිබෙන එවගේම සියලු ආයතන සම්බන්ධීකරණය කරගනිමින් ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස. නොයෙකුත් විසඳුම් තිබෙනවා. හැබැයි ඒ අවසාන විසඳුම අපි සාකච්ඡා කරලා ගන්න තුරු හරියටම ප්‍රකාශයට පත් කිරීම සුදුසු නැහැ කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම වෛද්‍ය පරීක්ෂණ ආයතනයට මම ස්තුතිවන්ත වෙන්න ඕනි. මේ වන විට අපි වෛද්‍ය පරීක්ෂණ ආයතනය මගින් කරන ලද පරීක්ෂණ හරහා මෙම රෝගය වැළදී තියෙනවද කියලා ලේ සාම්පල පරීක්ෂාවකින් කරගන්න අවශ්‍ය තාක්ෂණය අපේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් දිනු කරනවා. ඒ නිසා මෙතෙක් ලංකාවේ කොරෝනා වෛරසය වැළඳුනාම එය ඇඟේ තියනවද නැද්ද කියලා පරීක්ෂා කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් මේ ලෝකයේ පටන් ගත්ත වගසම මේ අපි ලබා දුන්න උපදෙස් පරිදි වෛද්‍ය පරීක්ෂණ ආයතනය මෙම රෝගිය ඇඟේ වැළදී තිබෙනවා නම් එය වැළදී තියනවද නැද්ද කියලා සොයා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරන ආකාරය ගැන ඔවුන් කටයුතු කරලා මේ වෙනකොට අප ඒ සම්බන්ධයෙන් යම්කිසි කෙනෙකුට කොරෝනා වෛරසය වැළදී තියනවා නම් එය තියනවද නැද්ද ඇඟ ඇතුලේ තියෙන කියන එක අපට හොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. අපේ ශිෂ්‍යයන් පිරිසක් එහි ඉන්නවා, හමුදා පිරිස ඉන්නවා. ඒ අය නැවත ඒමට නියමිත. නමුත් අපි මෙතන පෙර සූදානම ඇති කළා තමයි ඒ අය ගෙන්නන්න ඕනේ. මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර? ඒ අය ගෙන්නා ගන්නත් ඕන, ඒ අයගෙන් රට තුලට ලෙඩේන එක වළක්වන්නත් ඕන. ඒතොර ඒක තනිකර තර්මල් ස්කෑන් මැෂින් දෙකකට බාර දීලා මැෂින් තුනකට බාර දීලා අපිට බලාගෙන ඉන්න බෑ. ඒ නිසා සක්‍රීය මට්ටමින් ආවේක්ෂණ කටයුතු විය යුතුයි. ඒ සඳහා ගුවන්තොටුපලේ දැනට තියෙන පහසුකම් වැඩි දියුණු විය යුතුමයි. අස්සය ගියාට පස්සේ ස්ථාලය වහලා වැඩක් වෙන්නේ නැහනේ. ගුවන්තොටුපලේ එහෙම නැත්නම් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය දැනුවත් කරලා තියෙන්න ඕන. රෝගීන් ගොඩ බස්සනකොට ඒ ගොඩ බස්සන කලින් පැරසිටමෝල් වගේ ඖෂධ ලබා නොදෙන එක. ඊළඟ කාරණේ තමයි දැන් මේ විදිහ රෝගීන් එන්න ගත්තොත් එහෙම දැන්ටත් මේ සම්බන්ධයෙන් සමාජ මතයක් හැදිලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා දෙන්න පුළුවන් අවම පහසුකම්වත් අඩුම ගාණේ ස්ථාපිත කරන්න කියන එක. අද චීනයේ තමුන්නාසල දකින්න ඇවිදගෙන ඉන්න රෝගීන් ඇදගෙන වැටෙනවා. ඊගාවට මලමිනි චීනයේ රෝහල් වල කොරිඩෝ වල දාලා තියෙනවා. කවුරුත් වෛද්‍යවරයෙක්වත් බලන්නේ නැහැ, මැරලා තියෙනවා. ඥාතීන් ඇවිල්ලා බාර ගන්න නැහැ. මම දැක්ක සමාජ මාධ්‍ය වල තියෙනවා තමන්ගේ දරුවන්ව කැසැම්බිරිස වැදුනාම බස් ස්ටෑන්ඩ් වල ගුවන්තොටුපළ වල දාලා දෙමාපිය යනවා චීනයේ. ඒ තත්ත්වෙට චීනයේ ඇවිල්ලා පස් කඳු ගහලා පාරවල් වහලා නගර වහලා දාලා බඩුවක් මුට්ටුවක් මිලදී ගන්න තැනක් නැහැ. එතන මේ සියල්ල තුලින් අපිට ගත යුතු පාඩම තමයි අද චීනයේ මතුවලා තියෙන තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සමස්තයක් විදිහට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයට සමාජයක් විදිහට අපි හැමෝටම පුරවැසිය හැමෝටම ලොකු වගකීමක් තියෙනවායි කියන්නේ. මේ කොරෝනා වසංගතය අපේ රටට පැමිණීම වළක්වා ගැනීමටත් අපේ රටෙන් පුළුවන් තරම් අපේ ජනතාව මේ සඳහා බේරා ගැනීම සඳහා විපක්ෂයක් හැටියට අපි සම්පූර්ණයෙන් රජයට ඔවුන් යෝජනා කරන ඕනෑම දෙයකට අපි රජයට මේ අවස්ථාවේදී අපේ සහයෝගය ලබා දෙන බව අපි විශේෂයෙන් අපි ප්‍රකාශ කරන්න ඕනේ. මම රජයට යෝජනා කරනවා කරුණාකර මේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආයේ මේ වෙලාවේ මේ ඩිස්කවුන්ට් අඩු අට්ටම් දෙදී ඉන්න කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ගුවන් ගමන් ගාස්තුව සියල්ල සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් ලබා දීලා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා මේ රෝග තත්ත්වයේ පහ වෙන තෙක් අපේ රටට ගෙන්න ගන්න අවශ්‍ය වෙන කටයුතු කරන්න. අපේ රටේ ඒ වැඩ කරන සේවක චීන මහත්වරු නෝනාවරු විශාල පිරිසක් මේ වෙනකොට චීනයට ගිහිල්ලා ඉන්නවා. ඒකෝ මේ අය ආයේ අපේ රටට පැමිණීමට නියමිතයි. ඒ නිසා අපි රජයට බල කරනවා කරුණා කරලා මේ රෝග වසංගතය ඉවර වෙන තෙක් ඒ චීන ජාතිකයින් නැවතත් මේ රටට පැමිණීම පොඩ්ඩක් මදකට අත්හිටවලා මේ වසංගතයේ පාලනය කිරීම සඳහායි අවශ්‍ය වෙන පියවර ගන්න කියන එකත් අපි රජයට විශේෂයෙන් අපි මතක් කර සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.